මන් දාම කිස් කරලානේ. ආ ළඟදී නම් කිස් කරන්නේ නැහැ අම්මෝ. ආ පොඩි කාලේ කිස් කරලා තියෙනවා. කැමති. පළවෙනි එක ඉතින් එච්චර හරියට තිබ්බ නැහැ ඉතින්. හායි. අද ඉන්ටර්නැෂනල් කිසින් ඩේ එක. ඉතින් මෙහෙම දවසක් තියෙනවා කියලා. මෙහෙම ඩේ එකක් තියෙනවා කියලා ඔයා දන්නේත් නැතුව ඇති. අපි අද හම්බෙනාගෙන් අහලා බලන්න හිතුවා එයාගේ ෆස්ට් කිසින් එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් අපිව අපිට ඉස්සලාම ආදරය කරන්නේ, අපි ඉස්සලාම කිස් කරන්නේ, අපි ඉස්සලාම හග් කරන්නේ අපේ අම්මා. එහෙම නැත්නම් අපේ දෙමාපියෝ. ඉතින් මටත් මතක විදිහට මාව ඉස්සලාම කිස් කරේ, මාව ඉස්සලාම හග් කරේ මගේ අම්මා. ඉතින් මම හිතුවා අද අපිට හම්බෙනාගෙන් එයාලට එක්ස්පීරියන්ස් එක මතකද, එහෙම නැත්නම් එයාලව කිස් කරේ වෙන කවුරු හරිද කියලා අහලා බලන්න. එහෙනම් ගැස්මත් එක්ක එකතු වෙලා ඔයාට ඔයාගේ ෆස්ට් කිසින් එක්ස්පීරියන්ස් එක මතකද? මන් දාම කිස් කරලානේ. ඇත්තටම මෙහෙම එකක් තිබිලා නැහැ. මතක නැහැ දැන් ටිකක් කල්. එක්ස්පීරියන්ස් එකක් ගන්න මන් තාම කෙනෙක්ව කිස් කරලා නැහැ. ආ එහෙම එක්ස්පීරියන්ස් නැහැ. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕවා කැමති නැද්ද? අනාගතේ කැමති. කැමති. ඔයා තාම කවුරුත් කිස් කරලත් නැහැ. ඔයාව තාම කවුරුත් කිස් කරලත් නැහැ. ඔව්. එතකොට ලාස්ට් එක්ස්පීරියන්ස් එක මතකද? ලාස්ට් එක්ස්පීරියන්ස් එක නම් මතකයි. කවද්ද? එහෙමනම් මතක නෑ ඉතින්. එතකොට ඔයාට ෆස්ට් එක්ස්පීරියන්ස් එකයි ලාස්ට් එක්ස්පීරියන්ස් එකයි අතර මොන වගේ වෙනසක්ද දැක්කේ? පළවෙනි එක ඉතින් එච්චර හරියට තිබ්බ නෑ ඉතින්. දැන් ඒක දැන් සාමාන්‍යයෙන් පොඩි කාලේ අපිට අපිව කිස් කරන්නේ අම්මා. එතකොට සාමාන්‍යයෙන් අපි කිස් එකක් දීලා තියෙනවා නම් ඉස්සලාම දීලා තින්නේ අම්මට. හැබැයි පොඩි කාලේ ඉඳන් ඔයාට එහෙම මතක නැතුව ඇති. ඔයා ළඟදී අම්මවවත් කිස් කරේ නැද්ද? ළඟදී නම් කිස් කරන්නේ නැහැ අම්මව. එහෙම මතක නැහැ. හැබැයි පොඩි කාලේ දෙන්නේ නැදි නේ. එතකොට ඉතින් මතක නැහැ නේ දැන්. දැන් වයස කීයද? 20යි. 20යි. අවුරුදු 20ට ඔයාව අම්මවවත් කිස් කරලා නැද්ද? පොඩි කාලේ කිස් කරලා තියෙනවා. හැබැයි ඒක දැන් මතක් වුනේ නැහැ පොඩි කාලේ. මතක තියෙන කාලෙක නෑ ළඟ. දැන් වයස කීයද? දැන් අවුරුදු 21ක්. අවුරුදු 21කට කිස් කරලා නැහැ. නැහැ. කිස් කරන්න හිතලත් නැහැ කාව. හිතලා දිනනවා කරන්න හම්බෙලා. කවුරු වගේද ඔයාලා හිතලා තියෙන්නේ? කණින් ගර්ල් ෆ්‍රෙන්ඩ්. කියන්නේ ෆේ එකක් තිබ්බා හැබැයි කිස් කරලා නැහැ. නැහැ. හරි. එතකොට ඔයාට මතකද ඔයාට කවද හරි දවසක ඔයාගේ අම්මා ඔයාව කිස් කරලා දිනව නැත්නම් ඔයා අම්මව කිස් කරලා දිනව? ඔව්. ඉතින් එතකොට ඒක එක්ස්පීරියන්ස් එකක් නෙමෙයිද? ඒක මම එක්ස්පෙක්ට් කරේ ඒක නෙමෙයි. කිස් එකක් කියලා කිව්වම ඕවරෝල් අපිට ඔයාගේ ෆෑග පැත්තෙන් වෙන්නත් පුළුවන්, අම්මගේ කිස් එක වෙන්නත් පුළුවන්, කවුරු හරි. මං මතක් කරේ හරි මං කිව්වේ ඒක ගැන. හැබැයි ඔයාට මතක් වුණේ රොමැන්ටික්.